ගමේ මිනිස්සු කියනවා නැවත මහින්ද මහත්තයෙක් ඉන්න කියලා. අපේක්ෂකයා නිරවශ්‍යෙන් එළි දැක්වීමක් ගැන රටට බලාපොරොත්තුවක් දුන්නා. ඒ බලාපොරොත්තුවේ අවසන් දින කීපය මේ ගත වෙමින් යන්නේ. අපේ අපේක්ෂකයා රට හමු අනාවරණය කරන ඒ සුවිශේෂී දේශපාලන පොලිටිකල් ඉවෙන්ට් එකට දැන් ලෑස්ති වෙමින් ඉන්නේ. මේ දැන් කොහොමද ගියපු හැරදාලා ගියපු අය ගෙන්න ගන්නවද? මොකද වෙන්නේ දැන් පොහොත්තුවට කොටනවා? මං හිතන්නේ ඒ නැවත පැමිණීම් කීපයක් සිද්ධ වෙයි. ඒකට ප්‍රමුඛ හේතුව වෙන්නේ ඒ අය ගමට ගියාම මහින්ද මහත්තයාට ආදරේ ගමේ මිනිස්සු කියනවා සර් අපි මහින්ද මහත්තයාට උදව් කරමු කියන එක. ඒක තමයි يعني ඒ ජන විඥාණය එතන තියෙන්නේ. ඒ ගමේ හැම මිනිහෙක්ගේම ජීවිතේ තීරණාත්මක දේශපාලන බලපෑම කළ නායකයා මහින්ද රාජපක්ෂ. ඒ නිසා తాවකාලිකව හැරගිය නායකින් ගමට ගියාම ගමේ මිනිස්සු කියනවා නැවත මහින්ද මහත්තයෙක් ඉන්න කියලා. මං හිතනවා ඒක තේරුම් අරගෙන යම් යම් වෙනස්කම් කීපයක් හට අනිද්ද වෙයි කියලා. දැන් මේ පොහොට්ටුවේ අපේක්ෂකයාට බාලකීය දෝෂ කියලා කියනෝ මේ ඒක තක්ද මොකද්ද මේ හත්තෙන් ඉඳලා ඇත්තටම එළියට එනවද? අනිවාර්යෙන් එළියට ළඟදීම එනවා. ඒකට ඒ ඒ ඒ තිබුණු දේශපාලන කුතුහලයට ඔබ කියන නම බාලගිරි දෝෂය නම් මොකක් හරි කමන්නේ මොකක් කිව්වත් මුළු රටක් හොට්ටුවේ අපේක්ෂක එනකම් බලාගෙන හිටියන්නේ. දැන් ජනාධිපතිතුමාට සහාය දෙමු කියලා ලොකු පිරිසක් කියනව නේද පොහොට්ටුවේ? මොකක්ද එතකොට ඒක? ඔව් දෙමු කියලා යම් පිරිසක් ඒ තීරණය අරගෙන ඉවරනේ. දැන් ඒක අතීත සිද්ධියක්. ඒක තවදුරටත් ඉස්සරහට යන්නේ. ඒක අවසන්. දැන් අපි දැක්කා ඊයේ කාංචන විජේසේකර මහතා කියනවා මේ ඔබතුමාගේ මහලේකම් ධූරයේ පවා වෙනස් කරන්න ඕන සාගරකාරී ඔසම් මහතාගෙන් ඉවත් කරලා කියලා. මොකද ඒක කොහෙද කියලා තියෙන්නේ? අපි දැක්ක මේ බලමණ්ඩලයක කියනවා මේ හරියන්නේ නැහැ කියලා. කංචන ඇමතුමා අපේ හොඳ මිත්‍රයෙක් සහ ඉතාම දක්ෂයෙක්. මං හරි ඉතාම ළඟින් ආශ්‍රය කරපු සහකරන කෙනෙක්. හැබැයි පක්ෂ මහලේකම් වෙනස් කරන විදිය නම් ඒක නෙවෙයි. වෙනස් කරනවා නම් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. තවදුරටත් ජනාධිපතිවරයාට සහාය දෙන්න අවස්ථාවක් තියෙනවද පොහොට්ටුවට? නැත්නම් ඒක ඉවරද? මෙහෙමයි, අපේ පැත්තෙන් අපි අපේ ප්‍රතිපත්තිය රටට කියලා තියෙන්නේ අපි මේ මැතිවරණයට තරඟ කරනවා. ධම්මික ප්‍රේරා මහතාගේ නම කොහොමද? ඉතින් අර ඉවෙන්ට් එක වැඩක් නැහැ නේද? එතකොට අපි බලමු.